ධරණි සමග රැඳිලා කුතුහලයක් හිතේ තියන් හැම යාළුවෙක්ම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඔන්න අද මං කියන්න සූදානම් වෙන්නේ ඉදිරියේදී මේෂට වෙන්න යන ලොකු කරදරයක් ගැන. ඉතින් දැන් තරුමිනේ ඉස්පිරිතාලෙන් ටිකට් කපාගෙන ආවා ගෙදර. දැන් තරුමිනේ ඉන්නේ ගෙදර. ඇත්තට මේෂා තාම තරුමිනේට අනයක් වෙන එක නවත්තලා නම් නැහැ. ඒ කියන්නේ දැන් මේෂගේ කල්පනාව පාෂිට සහ විනුලිට කරදරයක් කරන්න. ඇත්තට මේෂ බය. ඇත්තට මේෂ කියන්නේ මහ බයගොල්ලෙක්. තරුමිනේගේ නැටුම් දක්ෂතා නිසා තමයි මේෂා තරුමිනේගේ කකුල් දෙක කැඩුවේ. ඉතින් දැන් මේෂට සැනසීමක් තියෙයි කියලා හිතුවේ. හැබැයි තාමත් මේෂට සැනසීමක් නැහැ. දැන් සූදානම් වෙන්නේ මේෂා තරුමිනේව බය කරලා විනුලිය සහ භාෂිව නැටුම් වලින් අයින් කරලා තියන්න. ඇත්තටම භාෂිට තියෙන හොඳ නායකත්වයක්. භාෂි අහිංසක වුණාට ගොඩක් හොඳ නායකයෙක් තමයි භාෂි කියන්නේ. ඒ නිසා තමයි තරුමිනේව බය කරලා භාෂිලාව නැටුම් තරගෙන් ඉවත් කරන්න හදන්නේ. ඇත්තටම හිමාලි මිස් කොයි වෙලෙත් වැරදි පාරකින් මේෂ යන්නේ කියලා කිව්වට හිමාලි මිස්ට හයිය නැහැ මේෂ එක්ක හැප්පෙන්න. අන්න ඒ නිසා තමයි මේෂට දිනුම දීලා හිමාලි මිස් පැත්තකට වෙලා බලන් ඉන්නේ. හැබැයි එක දෙයක් ඔයා දකින්න ඇති. ඒ තමයි කොයි අවස්ථාවකවත් හිමාලි මිස් සෝදානම් වුණේ නැහැ තරුමිනේගේ නැටුම් කණ්ඩායම තරගෙන් ඉවත් කරගන්න. ඒ කියන්නේ එතනින් පැහැදිලි වෙන්නේ හිමාලි මිස් මේෂටත් හොරා. මේෂට ගේම් එකක් ලෑස්ති කරනවා. ඕනෑම යුද්ධයකදී පසුබැසීම් තියෙනවා. එහෙම කරන්නේ ආය සංවිධානය වෙන්න ඕන නිසාමයි. හිමාලි මිස් මේෂට පෙන්නවා තරුමිනී එක්ක ලංගුනේ ආදරයකට සහෝදරකමකට නෙවෙයි බිස්නස් එක හින්ද කියලා. හැබැයි හිමාලි මිස් මේ වෙනකොට මේ පෙන්නන තරම් නරක නැහැ කියන එක ධර්ණි කතාවේ ඉදිරියට ඔප්පු වෙයි. හරි, දැන් මේෂ තරුමිනේට කතා කරලා තර්ජනය කළානේ විනුලිටත් භාෂිටත් වෙන දේ බලාගමු කියලා තරුමිනේට. මෙතනින් පස්සේ තරුමිනේ මොනව කරයිද? ඇත්තට මේ වෙලාවේ හිමාලි මිස්ගේ පොරොන්දුව රැක රැක ඉන්න තරුමිනේට බැහැ. ඒ කියන්නේ තරුමිනේ භාෂගේ ජීවිතය වගේම විනුලිගේ ජීවිතෙත් බේරගන්න ඕනේ. ඉතින් තරුමිනේ හිමාලට පොරොන්දුනේ තමන්ට ගැහුවේ කවුද කියන එක පොලිසියට නොකිය ඉන්න. හැබැයි තරුමිනී කරන්නේ ඒ මේෂ කියපු දේවල් රෙකෝඩ් කරගෙන ඊට පස්සේ පොලිසියට ගිහින් මතු ආරක්ෂාව සඳහා පොලිසියේ පැමිණිල්ලක් දානවා. ඉතින් තරුමිනේගේ ඉල්ලීම පිට භාෂිට සහ විනුලිගේ ආරක්ෂාවට CID දෙන්නෙක්ව දානවා. ඊට පස්සේ මේෂල භාෂිට සහ විනුලිට කරදර කරන්න හදනකොටම අල්ලගෙන ඊට පස්සේ මේෂලා භාෂිට විනුලිට කරදර කරන්න හදනකොටම අල්ලගන්න. ඇත්තට මේෂට අනිවාර්යයෙන්ම මේ නිසා දඬුවම් ලැබෙයි කියලා හිතන්න පුළුවන්. ඉතින් තරුමිනේ මේෂව අල්ලලා දෙන්න නීතියට මේ වගේ සැලසුමක් හදන එකට කැමති අය අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.